නායකත්වය තෝරන්න ඕනේ බහුතරය කියලා. බහුතරයේ කැමැත්ත අනුව ඒකට හිස නමන්න අවශ්‍යයි. ඉතින් ඒකට හොඳම දේ තමයි පක්ෂ සම්ප්‍රදාය අනුව වික්‍රමසිංහ මහතා මේ අයින් වෙනකොට රහස් ඡන්දකින් මේ නායකයා පත් කරන එක. ඒක තමයි හොඳම දේ. ඒකට වජිරටත් පුළුවන් මේ ඒකට ඉල්ලන්න. ප්‍රශ්නයක් නැහැ. නෑ ඒ වජිර මං දැක්ක ක්ලිප්පේ ඇකිවේ නොදැනුවත්කම ගැන වචන කිව්වේ. එච්චර දැඩි විවේචනයක් නෙවෙයි. ඉතින් ඒක මේ පක්ෂය ඇතුලේ නිදහස තියෙනවා ඒ මතවාද ප්‍රකාශ කරන්න. ඒකයි අපේ පක්ෂයේ තියෙන ලස්සනකම. හැමෝටම තියෙනවා ඒ අයිතිය. මටත් අයිතිය තියෙනවා මේ කියන්න මේ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පස්සේ නායකත්වය බලාපොරොත්තු වෙනවා කියලා. තවත් කට්ටිය බලාපොරොත්තු වෙනවා ඇති වජිර ඇතුළුව. ඉතින් ඒකට මට කියන්න තියෙන ඒකටත් මම පිළිතුරක් දුන්නා. මගේ කතාවේ මම කිව්වා නායකත්වය තෝරන්න ඕනේ බහුතරය කියලා. බහුතරයේ කැමැත්ත අනුව ඒකට හිස නමන්න අවශ්‍යයි. ඉතින් ඒකට හොඳම දේ තමයි පක්ෂ සම්ප්‍රදාය අනුව වික්‍රමසිංහ මහතා මේ අයින් වෙනකොට රහස් ඡන්දකින් මේ නායකයා පත් කරන එක. ඒක තමයි හොඳම දේ. ඒකට වජිරටත් පුළුවන් මේ ඒකට ඉල්ලන්න. ප්‍රශ්නයක් නැහැ. මම කියන්න සතුටුයි. මන්ද මේ නුවරඑළිය අපේ ඉතාමත් මේ ධනාත්මක මේ අපිට ප්‍රගතියක් තියෙනවා හැම ආසනයකම. ඉතින් මම හිතනවා මේ අපිට මේ එක්සත් ජාතික පක්ෂ තනි පක්ෂයක් හැටියට ආසන දෙකකට දැන් තියෙනවා. අපිට අපි උත්සාහ කරනවා තුනකට යන්න. ඕනේ අපිට මේ අපිට එන ආරංචි අනුව මේ සුභවාදී අපිට එන ආරංචි අනුව අපි හිටපු තත්ත්වයට වඩා ගොඩක් ඉස්සිලා තිනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ පරණ එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ නැවතත් තමාගේ සම්ප්‍රදායික අලියා ලකුණ යටතේ මේ වැඩ කරලා ඒ පක්ෂ ජයග්‍රහණය කරවන්න උත්සාහයක් දරන සමහර දිස්ත්‍රික්ක ගැන අපිට ගැටලු තියෙනවා. නමුත් මගේ ඇඟට දැනෙන විදිහට අපිට මේ හිතුවට වැඩිය හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. දැන් 2019 සම්මන්ත්‍රණයේ සජිත් ප්‍රේමදාස මහතාත් අපි සියලු දෙනාම අත උස්සලා රනිල් වික්‍රමසිංහ මහතාට අවසරය දුන්නා, මේ අවකාශය දුන්නා ප්‍රතිපත්තිමය වශයෙන් 2023 වෙනකන් නායකත්වයේ ඉන්න. එතකොට ප්‍රතිපත්ති මේ වශයෙන් අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්ව වෙනසක් කරන්න අවශ්‍ය නම් නැවතත් සම්මේලනයක් ඇඳවලා ඒක කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ සියලු දෙනාටම අපි සජිත් ප්‍රේමදාස මහතාටත් උපදෙස් දුන්නා, අවවාද දුන්නා. අපි දන්න දේශපාලනය අනුව මමත් එතුමට කිව්වා පොඩ්ඩක් ඉවසන්න කියලා. මහමැතිවරණ එකට තරම් කළා ආසන 80ක් 90ක් ගත්තනම් අපිට ආණ්ඩුව පිහිටවන්න තිබ්බා. ඒ ආණ්ඩුව පිහිටවලා ඊට පසුව මේ සම්මේලනයකට ගිහිල්ලා අවශ්‍ය නම් ඒ පක්ෂයේ නායකත්වය වෙනස්කරන්න අපි ඔක්කොමලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරා. ඉතින් නොයෙකුත් හේතුන් නිසා, නොයෙකුත් බලපෑම් නිසා එතුමා ඒකට කැමති වුණේ නැහැ. එතුමා වෙනම මේ පක්ෂය කඩාගෙන ගියා. ඉතින් පක්ෂයේ වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඒක ව්‍යවස්ථානුකූලව බහුතරයේ කැමැත්ත අනුව තමයි සිද්ධ වෙන්න අවශ්‍ය. ඉතින් මම පැහැදිලිව කියනවා මගේ පෞද්ගලික ස්ථාවරය තමයි පක්ෂ නායකත්වයේ නොයෙකුත් කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. ඒක ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තුවක්. ඒක කාටවත් යටපත් කරන්න බෑ. මේ සියලුම දේවල් වලට අපේ පක්ෂය ඇතුළෙම විසඳුමක් තියෙනවා. ඒක තමයි 76 තිබ්බ රහස් ඡන්දය, 94 තිබ්බ රහස් ඡන්දය, 2011 තිබ්බ රහස් ඡන්දය. ඒ විදිහටම මේ පක්ෂ බහුතරයේ කැමැත්ත අනුව අපි ඉදිරියට යන්න අවශ්‍යයි. දැනට තියෙන විදිහට රනිල් වික්‍රමසිංහ මහතා 2023 වෙනකන් නායකත්වයේ ඉන්න සම්මේලනයකින් යෝජනා වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න බහුතරය කියනවනම් වෙනස් කරන්න අවශ්‍යයි කියලා. එතකොට සම්මේලනයක් ඇඳවලා පක්ෂ ව්‍යවස්ථාව ව්‍යවස්ථානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමැත්ත අනුව තමයි ඒ වෙනස් වීම වෙන්න අවශ්‍යයි.